ජනතාවට ප්‍රමුඛතාව ලබා දෙන රජයක් බිහි විය යුතු බව සමක ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අවබෝධාරණය කරනවා. ඔහු මේ අදහස් පළ කළේ මොරටුව මෝදර පැවති ජන හමුවක් අමතමින්. ජන සමාජයේ හැම අංශයක් මහා ප්‍රපාතයකට ඇද වැටිලා තිබෙන මොහොතක ඔබතුමන්ලා තීන්දුව කරන්නට ඕන මුළු මහත් මාතෘභූමියේ අනාගතය. හොඳට හිතලා බලන්න මුල් තැන ලැබුණේ මේ රටේ පොදු ජනතාවටද එසේ නොමැතිනම් රට පාලනය කරන රජයට හිතක් පපුවක් තිබුණා නම් කවදාවත් දෙහිවල ගල්කිස්ස වෙරළේ ලක්ෂ 8900ක් වියදම් කරලා වැලිගොඩ කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒ වෙනුවට ආහාර පාන නොමැතිව අසහනයට පීඩණයට පත්තුණු පොඩි මිනිස්සයා ගැන හිතලා සාමාන්‍ය ජනතාවට සහන ටික ලබා දෙනවා නේද? මුල් තැන ලැබුණේ පොදු ජනතාව නොබලට නොවේ වෙරළ තීරු සංවර්ධන වැඩසටහන. ඒක වැරදි කියලා මම කියන්නේ නැහැ. නමුත් ප්‍රමුඛතාවය ගැන හිතන්නට ඕන. වෙරළ තීරු සංරක්ෂණයට පෙර මහ ජනතාව ජීවත් වෙන්නට ඕන. ඩොලර් ලක්ෂ 400ක් වියදම් කරලා නැවතත් වරක් ක්‍රිකට් ක්‍රීඩාංගන හදන්නට යොමු වෙනවා වෙනුවට මිනිස්සුන්ගේ බඩකට ගැන හිතන්නට ඕන නේද? ලක්ෂ ගණනක් අද මහපාරේ අනාථ වෙලා රැකියානු මැතිව. අද අපේ රටේ කර්මාන්ත කරුවන්ට පඩි ගෙවන්නට බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා. හිතක් පපුවක් තියෙන ආණ්ඩුවක් අපේ රටට අවශ්‍යයි. අගෝස්තු 5 වෙනිදාට දුරකථනයෙන් තරඟ කරන සමගි ජන බලවේගය ඔබතුමන්ලාගේ හයිය ලබා දෙන්න අපි ආණ්ඩුවත් පිටවනවා. ජනතාවටත් සහන ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි අපි සිරිකොත වගකීමක් බාර ගන්නවයි කියන එක බොහොම ආඩම්බරින් මම තමුන්නාසරට කියනවා. මේ අතර සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළොන්නාව මැතිවරණ කොට්ටාසේ ආගමික ස්ථානවල අද සංචාරය කළා. ගොතටුව ඇල්හේන ශ්‍රී රත්නසාර විහාරයට පැමිණි සජිත් ප්‍රේමදාස මහතා මහා සංඝ රත්නයෙන් ආශිර්වාද ලබා ගත්තා. මේ අවස්ථාවට එස්.එම්. මරික්කා මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.